ताइवान ඔබෙක්වන්නේ හිරු සතියන්ත රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානම්ින් මම ප්‍රමිත මහනාම මම ප්‍රසාද නිමන්තක විජයරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල ඉන්දන ලබා නොදීමේ තීරණයෙන් විදුලි බලය ඇන හිටීද නගරාන්තර දුම්රිය ගාස්තු හෙට සිට ඉහළට මඩකලපුවේ දියනෑමට ගොස් බදුල්ලේ හතර දිනක් මරුට හිරු මාධ්‍ය වේදියාට පහර දුන් සැකකරුවෙක් බහර වෙයි නිවසේ තිබූ තුවක්කුවක් පත්තු වී තිරප්පනේ දරුවෙකු මියයයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්හානය හෙවත් මරණය පරාජය කිරීම සිහිපත් කරමින් ලෝපුරා කිතුණු බැතිමතුන් අද පාස්කු මංගල්‍ය සමරනු ලබනවා පාස්කු මංගල්‍ය නිමිත්තෙන් මෙරට කිතුණු ජනතාවද අද ආගමික වතාවත්වල නිරත වුණා ජේසුස් වහන්සේගේ ධර්ම දූත කාර්යය වූයේ මිනිසයා ගලවා ගැනීමයි එහි උතුම්ම අවස්ථාවන් ලෙස සැලකෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම මරණය සහ උත්ථානයයි එය පාස්කු අභිරහස ලෙස ක්‍රිස්තු භක්තකෙයින් සලකනවා ක්‍රිස්තු භක්තකෙයින් විශ්වාස කරන්නේ උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදටත් මිනිසයා අතර ජීවමානව වැඩ සිටින බවයි පාස්කු ඉරුදුන නිමිත්තෙන් අද දිවයිනේ විවිධ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් පැවැත්වුණා පාස්කු සමය පුරාවටම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාස්කු නාට්‍යද රඟ දැක්වෙනවා ලංකා විදුලි බල මණ්ඩලයට මේ ඉදිරියට ණය පදනම මත ඉන්ධන ලබා නොදීමට කණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. අමාත්‍ය අනුර ප්‍රදර්ශන යපා මහතා පැවසුවේ රුපියල් බිලියන 60කට අධික ණය මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් අය වේ යුතු බැවින් මෙම තීරණය ගත් බවයි. මෙම නව තීරණය හේතුවෙන් කෙරවල පිටියේ විදුලි බලාකාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් සේක විදුලි ධාරිතාවක් අහිමිව ගොස් ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ලංකා විදුලි බල මණ්ඩලයේ ආසන්නතම විදුලි උත්පාදන දත්තානුව මෙරට දෛනික විදුලි ඉල්ලුමෙන් 55%ක වැඩි ප්‍රතිශතයක් සපිරෙන්නේ තාප විදුලිය මගින්. මෙම තාප විදුලියෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන දහනෙන් උත්පාදනය කෙරෙන අතර එය 35.6%ක ප්‍රතිශතයක්. කෙසේ වෙතත් විදුලි උත්පාදනයට ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් දහනය කළ ඉන්ධන ලබාගෙන ඇත්තේ ණය පදනමින් වන අතර කණිජ තෙල් අමාත්‍යාංශයේ පවසන්නේ නැවතත් එලෙස ඉන්ධන ලබා නොදෙන බවයි. අපේ ළඟ දැන් තෙල් ටොක තියෙනවා අපි ගෙනල්ලා ඒවා කිසිසේත් මෙයයි මිලදී ගන්න සූදානම් නැහැ. ඒ නිසා අපි ඇයට කිව්වා අපිට ණය ප්‍රමාණය ගෙවන්න නැත්නම් අපිට තවත් තෙල් ටොක නිකුත් කිරීම අසීරුයි කියලා. ඉතින් ඒකටත් අපිට කොයි අම්මා ආකාරයක වුණත් පිළිතුරක් නැහැ. ඒ අනුව කෙරවල පිටිය බලාගාරයෙන් පමණක් රුපියල් බිලියන 9ක මුදලක් අයවීමට ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත් සංස්ථාවේ කළමනාකර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ එම හිඟ මුදල් ගෙවීම අකණ්ඩව පැහැර හැරීම නිසා මෙවන විට එම බලාගාරයේ සිදු කෙරෙන ඩීසල් සැපයුම අත්හිටුවා ඇති බවයි. ඒ හේතුවෙන් කෙරවල පිටිය විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 100කින් පහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා. එහි සභාපති WD ගණේකල මහතා පැවසුවේ ඒ හේතුවෙන් වැඩි පිරිවැයක් දරා කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමට සිදු වී ඇති බවයි. කණිජ තෙල් සංස්ථාව හැටියට අපි විශාල අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. රජයේ ආයතන දෙකක් අතර ගනුදෙනුවක් අපි අතර රණ්ඩුවක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා එයයි මුදල් ගෙවලා අපේ තෙල් ටොල් ලබා ගනී කියලා. එහෙම නැති වුණොත් අපේ ගනුදෙනුවේදී අපි තවදුරටත් බැංකු වලට ණය වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව දැනට ඉන්ධන දහනින් උත්පාදනය කෙරෙන ගිගාවොට් 11.373ක විදුලි ධාරිතාව ඉදිරි කාලයේදී ලබා ගැනීම අර්බුදයක් වන්නේ විදුලි හිඟය පියවා ගැනීමට ජලයද ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව අප විදුලි බල හා බලශක්ති අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගෙන් විමසීමට කිහිප වරක්ම ගත් උත්සාහය ව්‍යර්ථ වුණා. නගරාන්තර දුම්රිය සේවාවන්හි ගාස්තු හෙට සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය වාණිජ අධිකාරී GWS සිසිර කුමාර මහතා පැවසුවේ සාමාන්‍ය දුම්රිය ගාස්තුවේහි වෙනසක් නොවන බවයි. නගරාන්තර දුම්රිය සේවාවන් කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වාත්, කොළඹ සිට මඩකලපුව දක්වා සහ කොළඹ සිට වවුනියාව දක්වා ක්‍රියාත්මක වෙනවා.
නව ගාස්තු සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට නගරාන්තර දුම්රිය සේවාවන්හි නිදන මැදිරි දෙවන පන්තිය සහ තුන්වන පන්තිය වෙන් කළ ආසනවල මිල ගණන් ඉහළ යනු ඇති. කොළඹ මහනුවර නගරාන්තර දුම්රියේ තුන්වන පන්තියේ සාමාන්‍ය ගාස්තුව රුපියල් 150 සිට 180 දක්වා වැඩි වන අතර දෙවන පන්තියේ වෙන් කළ ආසනවල ගාස්තුව ඉහළ නැංවෙන්නේ රුපියල් 220 සිට 280 දක්වායි. කොළඹ මහනුවර නැරඹුම් මැදිරියේ ගාස්තුවද රුපියල් 360 සිට රුපියල් 500 දක්වා ඉහළ දමා තිබෙනවා. නව ගාස්තු සංශෝධනය යටතේ කොළඹ වදුල්ල නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරි ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 750 සිට 1000 දක්වායි. තුන්වන පන්තියේ නිදන ආසනවල ගාස්තුව රුපියල් 270 සිට 400 දක්වා ඉහළ යනු ඇති. කොළඹ මඩකලපුව නිදන මැදිරි සඳහා වන ගාස්තුව රුපියල් 350කින් ඉහළ නංවා තිබෙනවා. එම දුම්රියේ දෙවන පන්තියේ නිදන ආසන ගාස්තුව හෙට සිට රුපියල් 600ක්. කොළඹ වවුනියාව නගරාන්තර දුම්රියේ නිදන මැදිරි සඳහා වන ගාස්තුවද රුපියල් 400කින් ඉහළ දැමීමට නියමිතයි. කොළඹ වවුනියාව නගරාන්තර දුම්රියේ තුන්වන පන්තියේ සාමාන්‍ය ගාස්තුවද රුපියල් 270 සිට රුපියල් 320 දක්වා ඉහළ දමා තිබෙනවා. දුම්රිය වාණිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු ඇති පාඩුව අවම කිරීම සඳහා නව ගාස්තු සංශෝධනයක් සිදු කළ බවයි. මෙම ගාස්තු වැඩි කිරීම සාමාන්‍ය තුන්වෙනි පන්තිය සාමාන්‍ය දෙවෙනි පන්තිය සාමාන්‍ය පළවෙනි පන්තියට වැඩි කිරීමක් සිදු කළ නැහැ. ඊට 70ක් වගේ මුදලක් අපිට පාඩුවෙන් තමයි පවත්වාගෙන යන්නේ. මේ වැඩි මහ සාමාන්‍ය මහ ජනතාවට බර යොමු කරන්නේ නැතුව සංචාරක සහ සුඛෝභෝගී අවශ්‍යතා වෙනුවෙන් ගමන් කරන මගීන්ගෙන් වැඩි අධිභාරයක් දාලා සාමාන්‍ය ජනතාවට පහසුකම් සැලසන තමයි අපි මේ අවස්ථාවේදී සංශෝධනය කළේ. අද මධ්‍යම රාත්‍රියේ 12 සිට ක්‍රියාත්මක වන නව දුම්රිය ගාස්තු පිළිබඳව අප දුම්රිය මගීන්ගෙන් විමසීමක් කළා. असाधारण मुखदेन पावती पड़ी नड़ तत्व रटे पावती आर्थिक तत्व धरागंड आर्थिक तत्व मैं धरागंड बेरी हरिम असाधारण अभी तेम दाम मे ट्रेन के अने करे करमारी පැප්ලියන ප්‍රදේශයේ වෙළඳ ආයතනයකට පහර දුන් සිද්ධියේ තවත් පුද්ගලෙක් අද මිරිහන පොලිසියට බහර වේ තිබෙනවා. පොලිසිය පැවසුවේ හිරු මාධ්‍යවේදියාට පහර දුන් පුද්ගලින් අතර මොහොද සිටි බවයි. මේ සම්බන්ධයෙන් තවත් අයෙකු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා හෙට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පැප්ලියන සුරේත්‍රා දේවි පිරිවෙන ඉදිරිපිට පිහිටි මෙම ඇඟලුම් ගබඩාවට ප්‍රහාරයක් කෙළඹුණේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ. ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස් අතර චීවරධාරීන් කීප දෙනෙකුද සිටියා. මෙම පහර දීමට හේතු වූ කරුණ සහ අදාළ වෙළඳ ආයතනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා එහිගේ හිරු මාධ්‍යවේදී ඉසුරු උදෑංගගේ හිසට තුවාල සිදු වුණේ එහි සිටි පුද්ගලයන් පිරිසක් සිදු කළ පහර දීමෙන්. ප්‍රහාරයෙන් දින 3ක් ගත වෙද්දී අප මාධ්‍යවේදියාට පහර දුන් පුද්ගලයන් අතර සිටි එක් අයෙකු අද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණේ සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙනයි. ඊයේ දිනේදී මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අප්‍රේල් 2 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළා. එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මිරිහන අපරාධ කොට්ටාස විමර්ශන ඒකකයේ පැවසුවේ. මේ අතර පැපලියාන සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ එම සිදුවීමේදී පොලිසිය ක්‍රියාත්මක නොවීම වරදක් බවයි. ඒ වෙලාවේ ඒ ප්‍රදේශය අද නිලධාරීන් ඒක පාලනය කළේ නැත්නම් ඒගොල්ලන්ගේ වැරද්දක්. ඒක නිසා විශේෂයෙන්ම සාමය ආරක්ෂා කරන පොලිසිය සහ ආරක්ෂක අංශවල නිලධාරීන් අනිවාර්යෙන් ඒ වැනි අවස්ථාවලදී වගකීම ඉටු කළ යුතුයි. මොකද අධිකාර ජනාධිපති ආරක්ෂක ලේකම්තුමත් ඒ වගේම පොලිස් ප්‍රතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කරමින් අවශ්‍ය උපදෙස් ඒ සියලු නිලධාරීන්ට ලබා දීලා තියෙනවා එවැනි අවස්ථාවල්වල කටයුතු කිරීම පිළිබඳව. महजनया अतर जनप्रियताव बिंदवटीम निसा आंडुव रटे आगमिक हा वार्गिक बेदीम एतिकर देशपालन वासी लबागनीमट उत्साह गन्ना बवट एक्सा जातिक पक्ष महलेकं तीसा अत्तनायक महता चोधना करनवा महलेकं वर्या मेवा पैवसुए इम पक्षे महरगम आसन बलमांडल सामाजिके इनके हमुवक दी ලබන අවුරුද්දේ ආණ්ඩුවට පෙන්වන්න තිබෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේට රට තුල බලයක් තියෙනවායි කියන පණිවිඩය දෙන්න. දැන් දවස් 3-4කට ඉස්සෙල්ලා ජාතිවාදී ආගම්වාදී කලබල කොච්චර උත්සන්න වෙලා තිබෙනවද කියනවා නම් අර පැපිරියානේ ව්‍යාපාරික ස්ථානයකට ගහලා මහා විශාල කලබලයක් කරලා. කවුද මේ වගේ පිටිපස්සෙන් ඉන්නේ? යුද්ධ තියෙන කාලේ අපේ ක්‍රීඩකයෝ ඉන්දියාවේ ගිහිල්ලා ක්‍රිකට් සෙල්ලම් කරා. දෙමව්පියන් දඹදිව වන්දනාවේ ගියා. කාටවත් කරදරයක් වුණේ නැහැ. අද අපේ ආසන්නයේ තියෙන තමිල්නාඩුවට යන්න බෑ විදේශ ප්‍රතිපත්තියේ හොඳකම නිසා මොන අපරාධයකට මේ රට තල්ලු කරන්නේ මහජනයා අතර ආණ්ඩුවේ ජනප්‍රියතාවයේ බිඳවැටෙනකොට දකුණේ ආගමික හා වාර්ගික බෙදීම ඇති කරලා දේශපාලන වශයෙන්
තමන්ට වාසි අත් කරගන්න තමයි මේ උත්සාහ කරමින් තිබෙන්නේ. බොදුබල සේනා සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බව එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කැලණිය බොල්ලෑගල මහවිද්‍යාල භූමියේ පැවති බොදුබල සේනා සමුළුවක් අමතමින්. ඇතැම් අය අපට ජාතිවාදීයෝ කියනවා, ඇතැම් අය ආගම්වාදීයෝ කියනවා, ගෝත්‍රවාදීලු මේ රටේ කොතනක හරි අද වෙනතුරු අපිට හාමුදුරුවන එක චෝදනාවක් එක පැමිණිල්ල පොලිසියක නැහැ බුදුබල සේනා සංවිධානයක මයිල් ගහකටවත් අත තිබ්බ කියලා බුදුබල සේනාවේ ගමන නතර කරන්න අද ජාත්‍යන්තරේ වැටබඳිමින් ඉන්නවා ඒකේ එක අවස්ථාවක් තමයි පැපිලියානේ සිදුවීම අපි දන්නේ නැහැ කවුද ඒ සිදුවීම පිටපස ඉන්නේ කියලා පොලිසියට අපි උපරිම සහයෝගය දෙනවා ඒ තක්කඩි අල්ලලා අනිවාර්යෙන් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි මෙතර ආගම හා ජනවර්ගයන්ට පරිභව එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන හැඟීම් ආවේගයන් මතු කරන ප්‍රකාශ යම් යම් අය විසින් කරනවා එය මොන වේශයෙන් ආවත් චීවරය ඇඳගෙන ආවත් කුමන ආගමක් වෙනුවෙන් පෙනී සිටින බව කිව්වත් උතුම් අරමුණක් Taman සතුව ඇති බව කිව්වත් එයා කරන්නේ වරදක් අපරාධයක් නම් එයාට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ආගම් වලට ජනවර්ගයන්ට එල්ල කරගත් පරිභවය නතර කරන නීතියක් නැහැ කල්පනා කරනවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්න එබඳු නීති සම්පාදනයක් කලන්නේ කියලා එයා මේ රටේ අපරාධයක ගණයට වැටෙන වරදක් හැටියට නීතිගත කරන්න කියලා දැන් මරණ ගෙවල් වල බැනර් ගහන හැටි ගැන ජයන්ත මන්ත්‍රීතුමා කියනවා ඒ කොහොමද කියලා දැනගනිමු රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන් පාර්ලිමේන්තුවේ මහමැති වෙන වෙලාවේ මාව පරාජයට පත් කරන්න මේ පාර්ලිමේන්තු සභාවේ අතුරු 28 දෙනාගෙන් 20ක්ම මට විරුද්ධ වැඩ කරේ දැන් ඊයේ පෙරේදාක එක්ක ආවා ඒකත් තමයි ඉස්සරහින් මුගේ මාව ඒකන් වල මාව එළවන්නේ ඒක දැන් ඇයිලා රස්සාවක් එකේ පුරු දෙන්නේ රස්සා අමතිකම නැතුව මෙලෝගයක් කරන්න බෑ වගේ තමයි සමහර අය. සමහර උදවියදී ඊනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කියලා අමතිකම දියා තමයි බලන්නේ. මේ ගියවර ඡන්දෙදි 6 දෙනෙක් පාර්ලිමේන්තු ඉන්නවා. ලක්ෂණ සරත් ආව නෝබෝල් එකක් 7යි. හරින් ප්‍රාණ මහත්තයා ඔන්රෙන් ඉන්නවා. මිනිහක් කබඩියා. දොස්තර මහත්තයෝ කියනවා දිය වැඩියාවට පෙත්ත බිව්වට කමන්නේ හැබැයි ඉතින් හැමදේම ලෙවා කරන්න ගියොත් එහෙම එතකොට රෙඩේ බේර ගන්න බෑ මොකද කට ප්‍රවේශම් කර ගන්න ඕන. අපේ කටවල් වලින්ම තමයි අපි මේ පක්ෂය නැති කරලා තියෙන්නේ. විපක්ෂයක් තියෙන්න ඕන ආණ්ඩුවට අභියෝගයක් වෙන්න. රටේ මිනිස්සු නායකාරයන් බවට පත් කර කර මේ යන වැඩ පිළිවෙලට විරුද්ධව නැගී හිටින්න පුළුවන් කොන්දපර තියෙන විරුද්ධ පක්ෂයක් ඉන්න ඕන. ඔය බාධක පනවන්න හදයි අපේ දක්ෂ මිනිස්සු ඉන්නවා. අපි අර රුපියල් 10000 50000 ගත්ත මිනිහා පන්නගෙන යනවා. කෝටි ගාණක් වේදම් කරු මිනිහා එයා වල්ලන්න කවුරුත්. දැන් බලන්න කසාද බඳිනකොට 5000යි මැරුණොත් 7000. ඒකනේ දැන් හුඟක් මරණ ගෙවල් වල දැන් බැනර් එක ගහන්නේ කොහොමද? මේ මරණීය වේදනාව මිය ගිය ඔබට නොව ජීවත් වෙන අපටයි. මඩකලපුව නාවල් අඩි මෝය කටේ අද දහවල් දිනෑමට ගිය පුද්ගලින් 4 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ බදුල්ලේ සිට විනෝද චාරිකාවක ගිය මෙම පිරිසෙන් මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුන් 3 දෙනෙකු සහ ගුරුවරයෙකු බවයි. බදුල්ලේ සිට මඩකලපුව පළා විනෝද චාරිකාවක පැමිණි තරුණී 9 දෙනෙකු අද දහවල් කාතන්කුඩි නාවල් අඩි මෝය කටේ දිනෑමට ගොස් තිබෙනවා. ඒදී දිනාමින් සිට අයිකු දේගිලිමට ගොස් ඇති අතර පසු වතුරුදන් වැත්තේ ඔහු බේරා ගැනීමට උත්සාහගත් සිව් දෙනෙක්. දෙපාරට හසු වතුරුදන් වූ ඔවුන් සිව් දෙනාගේ මලසිරුරු පසුව සොයාගත්තා. මෙලෙස මේගේ පිරිස අතර ගුරුවරයෙක් සහ සිසුන් 3 දෙනෙක් සිටින බව අප වාර්තාකරුවන් පැවසුවා. බදුලින් ඉඳලාවේ 9 දෙනෙක් ආවා නාන්න ප්‍රදීපන් ඇතුළට ගියා. ඔක්කොම පැන්නා බේරගන්න 3 දෙනෙක් ගියා සරත් ගියා. ඔක්කොම ඇතුළට ගියා. පොලිසිය නිවේදනය කළේ මෙලෙස මේගේ පිරිස අතර කන්දසාමි ප්‍රතාපන්, කනිකසබේ සුදර්ශන් සහ බාල සුබ්‍රමණියම් අනිෂාන් සිටින බවයි. මෙම පිරිස බදුළු ප්‍රදේශයේ පදිංචි කරුවන්. මේ වන විට මඩකලපුව ශික්ෂණ රෝහලේ එම මෘතදේහ තැන්පත් කර තිබෙනවා. මේ අතර දැයට කිරුළ ප්‍රදර්ශනයට ගොස් ආපසු පැමිණෙමින් සිටි පිරිසක් මහියංගන ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිනෑමට ගොස් එක්කයික අතුරුදන් වේ තිබෙනවා.
අතුරුදන්ව පුද්ගලයා සහ මෙහෙම් සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මිහින්තලේ කැලෑ තිරප්පනේ ප්‍රදේශයේ දවසක් තුල වෙඩිවැදීමෙන් අද උදැසන දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය දරුවාගේ වයස අවුරුදු 11ක් බවයි. වෙඩිවැදීමෙන් මිය ගොස් ඇත්තේ දිනේෂ් තරෙන්ද සෙනවිරත්න නම් අවුරුදු 11ක දරුවෙක්. අද උදැසන 10ට පමණ ඔහුට වෙඩිවැදී තිබෙන්නේ මිහින්තලේ කැලෑ තිරප්පනේ ප්‍රදේශයේ පිහිටි නිවස තුලදී. ඔහු මිහින්තලේ කහපත් විලගම මහාවිද්‍යාලයේ සිසුවෙක්. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මියගිය දිනේෂ් පමණයි. ඔහුගේ දෙමාපියන් අවමගුල් උත්සවයකට සහභාගී වීමට නිවසෙන් පිටව ගොස් ඇති අතර ඔහුගේ සහෝදරයාද නිවසෙන් බැහැරව සිට තිබෙනවා. අම්මා නමලයි මම අර වලවටි හරක් කනවා. වලවටි එක්කම වෙඩි සද්දයි. එස මන් දෝ නිදිමල් නෙමෙතන තුක්කු තුක්කොත් එලිසි. මියගිය දිනේෂ්ගේ ඥාතියෙකු මෙම තුවක්කුව වගා ආරක්ෂාව සඳහා ලබාගෙන නිවසේ තබා ගොස් තිබූ බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය සැක කරන්නේ කිසිවෙක් නිවසේ නොසිටි අවස්ථාවේ එය පරීක්ෂා කිරීමට යාමේදී තුවක්කුව පත්තුවන්නට ඇති බවයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිහින්තලේ පොලිසිය සිදු කරනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. නිට්ටම්බුව ප්‍රදේශයේ ඉදිකරන හෝටලයකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අද නිට්ටම්බුව රුවන්වැල්ල මාර්ගයේ පැය දෙකම හරකට ආසන්න කාලයක් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. ඒම හෝටලයේ අපචාර ක්‍රියා සිදුවන බවට චෝදනා කරමින් හෝටලයක් මෙතන කවදා හරි දවසක දැන් සභාපතිතුමා අපිට සති 3කට හේතුදී පොරොන්දු වුණා හෝටලය තහනම් කරනවා කියලා. මින්නේරිය බටුවේ ජලාශයේ දින 3ක් පුරා වැටි සිටි මෙම වනාලියා පිළිබඳව මින්නේරිය වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇතත් මෙතෙක් අලියට ප්‍රතිකාර කිරීමට කිසිවෙකු පැමිණ නැතයි වාර්තා වනවා. සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට එරෙහිව බැනරයකට මහජනත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අද දියත් කළේ ඌව පළාත් සභාව ඉදිරිපිටින්. මේඝාතැන්න යක්කල මුල්ල පිටිගල යන ප්‍රදේශවල ජංගම දුරකථන වෙළඳසැල් සහ රන් බහන්ඩ අලවිසල් කිහිපයක් බිඳ බාහන සොරාගත් පුද්ගලයෙකු කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සැකපිටත් තරඟුරගෙන තිබෙනවා. පන්නපිටියේ දේවරම් බෙහෙර විහාරස්ථානයේ සුද්දෝදන මහමායා පෙරහැර අවසන් දිනයේ ඊටේදී තිබූ අතර එම අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. ලොවට තොරතුරු සියල්ලට ඉහළින් දකින්න යලිත් එක්ව. උතුරු හා දකුණු කොරියානු ඒකාබද්ධ කාර්මික වෙළඳ සංකීර්ණයේ වසා දමන බවට තර්ජනය කරමින් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. උතුරු කොරියාව ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුදමය තත්ත්වය අපහාසයට ලක් කරමින් දකුණු කොරියාව නිවේදන නිකුත් කිරීමට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මෙම නවතම තර්ජනය නිකුත් කරන බවයි රට මාධ්‍ය වාර්තා පවසන්නේ. උතුරු කොරියාවේ දේශ සීමා වසල පිහිටි කොසොන් කාර්මික වෙළඳ සංකීර්ණය දෙරටේ ඒකාබද්ධ ගිවිසුමක් අනුව 2002 වසරේදී ස්ථාපිත කරන ලද්දක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව පසුගිය දානව සම්බාධක පැනවීමත් සමග ඇමරිකාවට හා දකුණු කොරියාවට එරෙහිව උතුරු කොරියාව යුද්ධ ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ සම්බාධක පැනවුවේ උතුරු කොරියාව පසුගිය පෙබරවාරියේදී සිදු කළ තෙවන න්‍යෂ්ටිකත්වදා බැලීම හෙළා දකිමින් කොරියානු අර්ධද්වීපය තුළ යුද්ධයක් ඇති වුවහොත් සිය සහාය දකුණු කොරියාවට ලබා දීමට පියවර ගන්නා බවට ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රකට අයිෆල් කුළුණට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව නිර්නාමිකව ලැබුණු දුරකථන පණිවිඩයක් හේතුවෙන් අයිෆල් කුළුණ ජනයාගෙන් හිස් කිරීමට ප්‍රංශ පොලිසිය පියවරගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ වාර්තා වන විට අයිෆල් කුළුණේ සංචාරකයන් 1400කට වැඩි සංඛ්‍යාවක් සිට ඇතැයි විදේශ මාධ්‍ය පැවසුවා. මේ වන විට කුළුණේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලකායක් යෙදවීමට ප්‍රංශ බලධාරීන් පියවරගෙන තිබෙනවා. කෙලිබිමේ උණුසුම ස්පෝර්ට්ස් කෝණ තුලින් ගෙනෙන්නේ අමිල් නාත්මාසිංහගේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පන්දුවර විශ්ව ක්‍රිකට් තරගයේ මේ වන විට පැවැත්වෙනවා පල්ලිකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ අලුත්ම තොරතුරු දැනගන්නට අප දැන් සම්බන්ධ කරගන්නවා හිරු ක්‍රීඩාංශයේ වින්දන ප්‍රසාද් කරුණාරත්න. අයබෝන් වින්දන,
दिनेश चंदिमा लखनऊ हायक लबागिने क्रीडापीटी नदेवन क्रीडकिन बावट पद्धति वेन्ने दिलशान मुनवीर लखनऊ पहाकट क्रीडापीटी निवत वेदी अदवसेदी काशी वासी जयग्रहणे कले बांग्लादेश कंडायम यानु उनके आराधने बावट पत्तना श्रीलंका कंडायम पंदुर पहार देने तवत दर्शनीय पहारक केलवनवा लखनऊ हायक कुसाल चनित पेरेरागे पित्तेन पंदुर पहाय पंदु तुनाई श्रीलंका कंडायम लखनऊ 59 आय इक्कडुल्लाई श्रीलंका कंडायम अद दवसेदी एंजलो पेरेरा समर्थन जात्यंतर तरंग बीमे सी अवस्थाव විශේෂයෙන් පන්දුවර විස්ස තරඟ රටාව තුළ එලෙස ක්‍රිකට් බීමට පිවිසෙන 49 වන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට පත්වීමටත් ඔහු අවස්ථාව ලබා ගන්නවා එකම සඳහන් කළ යුතුයි බංග්ලාදේශ ක්‍රිකට් පිළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස අද දිනයට වසර 27ක් සපිරෙනවා හරියටම මීට වසර 27කට පෙර එනම් අද වන දිනයක මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි බංග්ලාදේශයේ එක් දින ජාත්‍යන්තර වරම් හිමි කර ගන්නට සමත්කම් දක්වා තිබෙන්නේ එයත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙවීමට අවස්ථාව ලබාගෙන තිබෙන දිනේෂ් චන්දිමාල් ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙවන පන්දුවර 20 තරඟ රටාවේ 6 වන නායකයා සහ ඒ වගේම ඔහු ලාබාලතම ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයා හැටියටත් සටහන් වනවා නායකත්වයේ ලබා තිබෙන එයත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 5කුත් පන්දු 5ක් අවසානයේදී ප්‍රධාන ලකුණු පෝරුව ලකුණු 61ක් වශයෙන් සටහන් වී තිබෙන්නේ කඩුල්ලක් බඳ වැටි අවසානයේදී හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ ස්පෝර්ට්ස් කෝණ තුලින් යලිත් හමුවන්නට බලාපොරොත්තු වෙනවා ස්තුති වින්දන තොරතුරු ගෙනාවට හෙට පැවැත්වෙන රත්රන් සටන පිළිබඳවයි අද බිග් මැච් විශේෂාංගයෙන් ඔබට තොරතුරු කියන්නේ රත් රන් සටන පැවැත්වෙන්නේ කොළඹ අශෝක විද්‍යාලය සහ රාජකීය ජනාධිපති විද්‍යාලය අතර. රත් රන් සටන මෙවර එහි 7 වන දිගැහැරුම සැන්ටුවන් කරනවා. අශෝක විද්‍යාලය මෙවර සටනට පිවිසෙන්නේ නලින් කෞශල්‍යගේ නායකත්වයේ යටතේයි. හොඳ කණ්ඩායමක් තියෙන හොඳ පුහුණුවීම් හොඳට කරලා තියෙනවා. ප්‍රතිගාරණ අංශයෙන් පන්දේය මංශයෙන් උපරිම දර්ශක දක්ව ක්‍රීඩකයෝ කණ්ඩායම ඉන්නවා. මේ පාර තරඟයට හොඳින් මුහුණ දීලා ජයක් ගන්න ලබන්න බලාපොරොත්තු වෙනවා. දුලංජන ලක්ෂාන් අශෝක කණ්ඩායමේ උපනායකත්වයේ දරනවා. මෙවර පාසල් තරඟවාරයේදී පළමු කාණ්ඩයෙන් තරඟ වදින ඔවුන් මෙතෙක් සහභාගී වූ තරඟ 10න් පූර්ණ ජයග්‍රහණ දෙකක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ තුනක් ලබා සිටිනවා. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාමෙන්ම වැඩිම කඩු ලාභියාද වන්නේ සඳකැන් පතිරණ. අශෝක විද්‍යාලය රත්රන් සටනට පිවිසෙන්නේ වසන්ත වර්ණපුරගේ මග පෙන්වීම යටතේයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන රාජගිරිය ජනාධිපති විද්‍යාලය මෙවර තරඟවාරයේදී දෙවන කාණ්ඩයෙන් තරඟ වදිනවා. මේනක ජයසිංහගේ මග පෙන්වීම යටතේ තරඟ වදින රාජගිරිය ජනාධිපති ක්‍රීඩකින් මෙවර තරඟවාරයේදී තරඟ 7කට සහභාගී වී පූර්ණ ජයග්‍රහණ 3ක් සහ පළමුින්මේ ජයග්‍රහණ 2ක් වාර්තා කර තිබෙනවා. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන්නේ කනිෂ්ක පෙරේරා. මොහොමඩ් හලාන් ජනාධිපති කණ්ඩායමේ වැඩිම කඩු ලාභියායි. රත් රන් සටනේදී ජනාධිපති කණ්ඩායම මෙහෙවීමේ වගකීම පැවරිය ඇත්තේ ගේෂාන් ලියනගේට. හොඳ සූදානම්කින් ඉන්නවා. හැම එක්කෙනාම හොඳ මානසික මට්ටමක ඉන්නවා. අපිට මේ වසරේ තිබෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වෙයි කියලා මම හිතනවා. රත් රන් සටනේ අභිමානය තම විදුහලට හිමි කර දීමේ අරමුණින් මේ පාසල් දෙක හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. LED අතුරුළු සුසුමඟ තවත් තෑගි පිට තෑගි කැන්ඩස් ෆන් ටයිම් හිරු ස්පෝර්ට්ස් කෝනර් හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා පැත්තක් නැතුව ඇත්ත දැන ගැනීමයි අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරදේශන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න අපි යලි යමුන්නේ අද රාත්‍රී 9:30ට Bye, everyone.